අපි සජීව සම්බන්ධයෙන් නැවතත් කඩුවෙල ශ්‍රද්ධා රූපවාහිනී පරිශ්‍රයේ සහන සැලසීමේ මධ්‍යස්ථානයේ ඉඳලා පෙරේදා හවස ආරම්භ වුණු ආහාර සැපීමේ පිසු ආහාර සැපීමේ මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මකයි ඔබට පසුබිමින් පේනවා ලොකු පිරිසක් එකතු වෙලා ඉන්නවා මේ වෙනකොටත් මේ වැඩසටහන සමගින් සහසම්බන්ධ වීමට. ඉතින් අද දවසේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයවීමේ නෙවගෙම බාලඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ සිසුනුත් පිසු ආහාර සකස් කිරීම සඳහා මේ වෙනකොට දායකත්වය ලබා දෙමින් ඉන්නේ. ඉතින් මේ හැම දෙනාගේම දායකත්වයෙන් කඩුවෙල බෝමිරිය කොරතොට නවගමුව වගේ ප්‍රදේශවල අවතැන් වූ ජනතාව මූලික කරගනිමින් මේ පිසු ආහාර බෙදා දීමට කඩුවෙල මේ මධ්‍යස්ථානය හරහා කටයුතු සූදානම් කිරීමෙන් පවතිනවා. ඒ වගේම මේ වෙනකොටත් අපිට බොහෝ පිරිසක් ආධාර ලබා දෙනවා කඩුවෙල ශ්‍රද්ධා රූපවාහිනී පරිශ්‍රය අවතැන් වූවන් සඳහා ආධාර ලබා ගැනීම මධ්‍යස්ථානයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ වෙනුවෙන් බොහෝ පිරිසක් එකතු වෙනවා අපේ දැනුවත් කිරීම හරහා බොහෝ පිරිසක් ආධාර ලබා දෙමින් සිටිනවා. අපි ඔබට විශේෂයෙන් දැනුවත් කරන්න අවශ්‍යයි පිසු ආහාර සකස් කිරීම මේ ස්ථානයේ සිදු වෙනවා. ඒ වගේම මේ කඩුවෙල ප්‍රදේශයේ මේ ස්ථානයේ සිදු වෙද්දී තවත් රටේ ස්ථාන ගණනාවක මහමිනා බහනසුක සංචිතයේ මෙහිමින් පිසු ආහාර ලබා දීමට කටයුතු කරනවා. ඒ හින්දා මේ මොහොතේදී ඔබට පුළුවන් නම් වියලි ආහාර ගෙනත් බාර දෙන්න. ඒ වගේම බෙහෙත් ද්‍රව්‍ය සහ ඇඳුම් පැළඳුම් සනීප ආරක්ෂක ද්‍රව්‍ය ඔබට පුළුවන් නම් වෙනවිත් බාර දෙන්න ආධාර විදිහට මේ අවතන් වුවන් සඳහා බෙදා හැරීම සඳහා. ඒ තමයි මේ මොහොතේ අත්‍යවශ්‍යම දේ බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් වරකට එක් වේලක් සඳහා කැම්පස් 2000ක් විතර මෙම ස්ථානයේ සකස් කරනු ලබනවා. ඒ වගේම කඩුවේ ශ්‍රද්ධා රූපවාහිනී පරිශ්‍රය අපි මේ ආසන්නයේ ගත්තොත් එහෙම මාළමේ බුදුපසේ බුදු අරහන්තක මහා විහාරයේත් ආධාර ලබා ගැනීමේ මධ්‍යස්ථානය ක්‍රියාත්මක. ඒ වගේම ෂේඩ්ස් ෆැෂන් ආයතනයේ මේ ආශ්‍රිත පවතින සීලම ශාඛා විවෘත වෙලා තියෙන ආධාර ලබා ගැනීම මධ්‍යස්ථාන විදිහට අපි මාතර පැත්තට ගියොත් මාතර අපරැක්ක මහමිනා මහා විහාරයත් ක්‍රියාත්මක වෙනවා ආධාර ලබා ගැනීම මධ්‍යස්ථානයක් විදිහට. ශ්‍රද්ධා රූපවාහිනී හරහා තවත් මධ්‍යස්ථාන පිළිබඳව අපි විටින් විට ඔබව දැනුවත් කරනවා. ඒ මධ්‍යස්ථාන වලට හැකි විදිහට පුළුවන් විදිහට ආධාර ලබා දෙන්න අපි උත්සාහ කරන්නේ මේ අවතැන් වූ අපේම සහෝදර ජනතාව වෙනුවෙන් සහනයක් සැලසීම සඳහායි. ඉතින් මේ විදිහට ක්‍රියාත්මක වන මේ අවතන් වූ සහන සැලසීමේ මෙහිමේ තවත් තොරතුරු සමගින් අපි නැවත ඔබව හමුවන්න සූදානම්.